හරි පුතේ වණක්කම් ආයිබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුවේ පුතේ දැන් i-learning college එකේ අධ්‍යාපනය ලබන අපේ දරුවන්ට 6 ශ්‍රේණියේ දරුවන්ට දෙමළ විෂය සම්බන්ධව දැන් අපි මේ වෙද්දි විශාල පාඩම් සංඛ්‍යාවක් කතා කරන් අවසానයි අපි ගිය සතියේ පුතේ කතා කරා පළංගල් වාංගුවෝම් කියන පාඩම ඉතාමත්ම ලස්සනට හරී අවබෝධෙන් ක්‍රියාකාරකමුත් එක්ක ඉතින් අන්න ඒ විදියට ආරම්භ කරපු අපේ වැඩසටහන අද ඔයාලත් එක්ක අපි තව අලුත් පාඩමක් සාකච්ඡා කරනවා නිබන්ධනයකුත් එක්ක හරී අවබෝධෙන් පාඩමට යන්න කලින් අපේ පුංචි දරුවන් ටික පුංචි දැනුවත් කිරීමක් කරන්න ඕන පුතේ මොකක්ද ඒ දැනුවත් කිරීම ඒ තමයි පුතේ ඔබ දන්නවා ඔබේ WhatsApp group වලට නිරන්තරයෙන් දාලා තිබ්බා දිනුසාර සංගරාව සම්බන්ධව මුලින්ම දිනුසාර ජයග්‍රාහකයා ඊළඟට දිනුසාර සංගරාව සම්බන්ධව පුතේ ඔබව දැනුවත් කිරීමක් කළා තියෙනවා ඉතින් ඒක පිළිබඳව මම පුංචි විනාඩියක් අරගෙන පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් අපේ දරුවන්ට ආදරණීය දුවේ පුතේ ඔබ අධ්‍යාපනයෙන් අධ්‍යාපනය කියනා වූ සුවිශේෂී ස්ථානයට අධ්‍යාපනය කියනා වූ සුවිශේෂී ස්ථානයට ඔබ පුතේ අධ්‍යාපනයෙන් හොඳ තැනකට ගෙනියන්න i-learning college එක සූදානම් වෙලා තියෙනවා ඒ වගේම අධ්‍යාපනයට අමතරව ඉරිද ක්‍රියාත්මක වන අපේ දහම් පාසල ඒ වගේම පුතේ ඔබේ දක්ෂතාවය ඉදිරියට අරන් යන්න අපි තව ලස්සන වැඩක් එකතු කරලා තියෙනවා ඒ තමයි දිනුසාර සංගරාව කියන්නේ හරීම ලස්සනයි ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි පුතේ ඔබේ දක්ෂතාවයෙන් ඔබ ප්‍රයෝජනයක් ගන්න ඕන හරී අවබෝධෙන් ඔබ දක්ෂ වෙන්නේ පුතේ චිත්‍ර අඳින්නද ඔබ දක්ෂ වෙන්නේ පුතේ නිර්මාණයක් කරන්නද ඔබ දක්ෂ වෙන්නේ පුතේ රචනාවක් ලියන්නද ඔබ දක්ෂ වෙන්නේ පුතේ කවි පන්තියක් ලස්සනට නිර්මාණය කරන්නද ඔබ දක්ෂ වෙන්නේ ලස්සන ගීතයක් රචනා කරන්නද ඔබට හරීම ලස්සන අවස්ථාවක් තමයි පුතේ උදා කරලා තියෙන්නේ ඒ දිනුසාර සංගරාව කියන තේමාව යටතේ ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි හරීම ලස්සන නිර්මාණයක් හරීම වැදගත් නිර්මාණයක් නිර්මාණය කළා ඔබට දීලා තිබුතේ Gmail එකක් අන්න ඒකට සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ එතකොට අපේ ආයතනයේ අය ඒක පළ කරાવી දිනුසාර සංගරාව තුල හරි ඔන්න ඒ ටික තමයි ඉතාමත්ම වැදගත් දෙයකට තියෙන්නේ ඊළඟට අපේ දරුවෝ දැන් ගොඩාක් හොඳයි 6 වසරේ දරුවෝ ඇත්තටම හොඳ ප්‍රගතියක් තියෙනවා ඉතින් ඒ විදියට හරි අවබෝධයෙන් පන්තියට සම්බන්ධ වෙලා හරියට වැඩ ටික කරගෙන යන ඉතින් මෙහෙමයි දැන් මට අද ටියුට් එක නොකර ඉන්න පුළුවන් නමුත් ටියුට් එක නොකර ඉන්න බෑ ටියුට් එක අද කරන්න ඕන ඒක නිසා ප්‍රශ්න එකක් දෙකක් කරන්න ඕන අපි අනිවාර්යෙන්ම අපි හරි අවබෝධයෙන් ඒ වැඩ ටික කරගෙන යමු ඊළඟට ඉතාමත්ම වැදගත් දෙයක් තමයි අද කතා කරන්න යන්නේ ඒ තමයි පුතේ ඔයාලගේ 10 වෙනි පාඩම මුයලුම් ආමෙයියුම් කියන පාඩම තමයි අද අපි කතා කරන්නේ හරි පොඩක් ඉන්න හරි කමන්නේ හරි පුතේ පොඩක් ඉන්න අපේ ආයතනයේ පුංචි වැඩක් කරන ගමන් ඉන්නේ ඉතින් මම කිව්වනේ ඔයාලගේ නම සහ ශිෂ්‍ය අංකයත් එක්ක අනිවාර්යයෙන්ම පුතේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඉතින් හැමදාම කියනකොට අර නයා වුණත් පෙනේ පුප්පල පෙන්වන්න ඕනනේ ඉතින් ඒක නිසා පොඩක් විනාඩියක් දෙන්න තාමත් මේ වැඩේ කරන ගමන් ඉන්නේ ඒ නිසා හරි සියලු දෙනාම පෙල්ල ගන්න පෙල්ල ගන්න අච්චුපොතේ 10 වෙනි පාඩම
හරි අවබෝධයෙන් අච්චු පොතේ 10 වෙනි පාඩම පෙළ ගන්න පුතේ අච්චු පොතේ 10 වෙනි පාඩම පෙළ ගන්න අච්චුපතේ 10 වෙනි පාඩම පෙළ ගන්න පුතේ ලියාගමු පාඩම් මාතෘකාව මුයලුම් ආමෙයියුම් බලන්න පුතේ හාවයි ඉබ්බයි හරි අවබෝධයෙන් මුයලුම් ආමෙයියුම් හාවයි ඉබ්බයි මුයලුම් ආමෙයියුම් හාවයි ඉබ්බයි මුයලුම් ආමෙයියුම් හාවයි ඉබ්බයි හරි මුයලුම් ආමෙයියුම් හාවයි ඉබ්බයි හරි අපි බලමු දැන් අච්චුපත මම ඔයාලට දාන්නම් ස්ක්‍රීන් එකේ එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ අපේ දරුවන්ට ඉතින් පුතේ කරන්න දෙයක් නැහැ හැමදාම කියනවා දරුවන්ට ඉතින් ඒ අය කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ ඉතින් ඒක නිසා අපිට කරන්න දෙයක්වත් නැහැ ඉතින් මේ தත්ත්වය මත ඉතින් පුතේ අනිවාර්යයෙන්ම කියන විදියට වැඩ ටික කරන්න කියන විදියට වැඩ ටික කරන්න අපි ඔයාල වෙනුවෙන් හැම දෙයක්ම කළා දෙද්දී ඉතින් ඔයාලට තියෙන ශිෂ්‍යංකයත් එක්ක සම්බන්ධ වෙන්නේ විතරයිනේ ඉතින් ඇත්තටම ඔව් ඒක තමයි ප්‍රශ්නයක් නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් හැමදාම අපි හැමදාම කියනවා ඉතින් ඒ තත්ත්වේ මත ඇත්තටම නොතේරෙන දරුවෙක් වෙන්නත් පුළුවන් ඉතින් කරන්න දෙයක් නැහැ හරි අපි පාඩම කරගෙන යන් කතා කරන්න දෙයක් නැහැ ඉතින් ඕව සම්බන්ධව ඔය ඉතින් පුංචි දේවල් ඒවා දැනගන්න ඕනේ ඉතින් මුලින්ම මම දැනුවත් කරේ එකයි හරි අපි යන් අපේ පාඩමට හරි අවබෝධයෙන් හොඳට වැඩ ටික කරන්න අද අපි මෙන්න මේ ටියුට් එක කතා කරනවා ප්‍රශ්නයක් වගේ හේතුව අපේ දරුවන්ට විදුලිය විසන්දවීමේ ගැටලුවක් වෙච්ච නිසා ඒක මුද්‍රණය කරගැනීමේ අපහසුතාවයක් වෙලා තියෙනවා ඉතින් සියලු දෙනාටම සාධාරණයක් වෙන්න අපි හරි අවබෝධයෙන් පුතේ අපි අපේ වැඩ ටික ආරම්භ කරමු හරි බලන්න පුතේ පාඩම් මාතෘකාව මුයලුම් ආමෙයියුම් අච්චු පොතේ 115 වෙනි පිටුව අච්චු පොතේ 115 වෙනි පිටුව මුයලුම් ආමෙයියුම් ලියාගොම් මගේ පුතේ තේරුම හාවත් ඉබ්බත් හරි අවබෝධෙන් හාවත් ඉබ්බත් හාවත් ඉබ්බත් මුයලුම් ආමෙයියුම් හාවත් ඉබ්බත් මගේ පුතේ හොඳට අද මේ ආරම්භ කරන මේ පාඩම හොඳට අපේ දරුවා හොඳට ග්‍රහණය කරගන්න ඕන හේතුව තමයි ඔබ ඒ පාඩම තුල කෙසේ ඇලී ගලී ඉන්නවද කියලා බලන්න පොඩි තුවක් උස ඔබට ලස්සන ප්‍රශ්න පත්‍රයක් වගේ නිබන්ධනයක් නිර්මාණය කරලා දීලා තියෙනවා මේක හරිම වැදගත් නිබන්ධනයක් අපේ දරුවන්ට හරි අවබෝධයෙන් වැඩ ටික කරගන්න හරි පුතේ හරි අවබෝධයෙන් අපි යමු අපේ පාඩමට හරි හොඳට මතක තියාගන්න පුතේ මුයලුම් ආමෙයියුම් හාවත් ඉබ්බත් හරි බලමු අපි පළවෙනි ක්‍රියාකාරකම හොඳට බලන්න පුතේ පළවෙනි ක්‍රියාකාරකම බලමු පඩංගලෙයි බලන්න පුතේ පඩංගලෙයි නාන්ගු අවදානිප්පෝම් පඩංගලෙයි නාන්ගු අවදානිප්පෝම් බලන්න පුතේ පින්තූර වෙත ලියාගමු මොන බලන්න සර් හයිලයිට් කරනවා බලන්න පඩංගලෙයි නාන්ගු අවදානිප්පෝම් පඩංගලෙයි නාන්ගු අවදානිප්පෝම් ලියාගම් පුතේ පින්තූර වෙත හරි අවබෝධෙන් පින්තූර වෙත අවධානය යොදමු අවදානිප්පෝම් අවධානය යොදමු පින්තූර වෙත අවධානය යොදමු හරි අවබෝධෙන් පින්තූර වෙත අවධානය යොදමු ඔයාට ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා කිසිම ගැටුවකින් තොරව වැරටික් කරගන්න පුළුවන් පඩංගලෙයි නංගු අවදානිප්පෝම් පින්තූර වෙත අවධානය යොදමු අංක දෙක බලන්න පුතේ බලන්න කදෙයියේයි සෙවි මඩුප්පෝම් කදෙයියේයි සෙවි මඩුප්පෝම් කතාවට හරි අවබෝධයෙන් ලියාගමු අංක දෙක කදෙයියේයි සෙවි මඩුප්පෝම් කතාවට සෙවි මඩුප්පෝම් සවන් දෙමු කතාවට සවන් දෙමු හරි අවබෝධයෙන් කතාවට සවන් දෙමු කදෙයියේයි සෙවි මඩුප්පෝම් කතාවට සවන් දෙමු හරි හරි බලමු අපි තුන්වෙනි එක බලන්න පුතේ
पढ़ते पार्तु कदे ये कूरुओं पढ़ते पढ़ते पार्तु लिया कंपुते पिंतूर बाला हरियाव बोधिंग पिंतूर बाला पढ़ते पार्तु कदे ये कूरुओं पिंतूर बाला කතාව කියමු හරි අවබෝධයෙන් ලියා ගන්න ඔයාලට තව වඩාත් පහසු වෙන්න තමයි ස්ක්‍රීන් එකේ ඔයාලගේ අච්චු පොත ෂෙයා කරලා හරි අවබෝධයෙන් බැල ටික කරවන්නේ හරිම අවබෝධයෙන් ඒ විතරක් නෙවෙයි පුතේ බලන්න මේ වගේ ලස්සන නිබන්ධනයක් සකස් කරලා දීලා තියෙනවා එක අකුරක් සිංහලෙන් නැහැ හරිද ඔන්න ඕව තමයි දෙමළ ඉගෙන ගන්න හරි කෙනෙකුට අවශ්‍ය වෙන පන්නරය ඉතින් ආයතන සම්බන්ධ දේවල් ඉතින් සිංහලෙන් දාලා තියෙනවා නැත්තම් ඉතින් ඒව දෙමළෙන් දාලා වැඩක් නැහැ නේ ඉතින් හැම ප්‍රශ්නයක්ම නිර්මාණය කරලා තියෙන ඉතාමත් වැදගත් වෙන විදියට විභාගෙට මේව ඉතාමත් වැදගත් වෙයි හොඳට දෙන ටියුට් ටික එකතු කරගන්න හරි අවබෝධයෙන් හොඳ ප්‍රතිඵලයකට යන්න බලමු බලමු අපි අංක 3 පඩත්තේ පාර්තු කදෙයේ කූරුවෝම් ලියාගම් පුතේ පින්තූර බලා කතාව කියමු කූරුවෝම් කියමු පඩත්තේ පාර්තු කදෙයේ කූරුවෝම් පින්තූර බලා කතාව කියමු හරි බලමු අපි ඊළඟට බලමු ඊළඟ එක හතරවෙනි එක කදෙයෙයි උරත්තු වාසිප්පොම් කදෙයෙයි බලන්න පුතේ හතරවෙනි එක මෙන්න මේක සහයස හයිලයිට් කරන්නම් බලන්න කදෙයෙයි උරත්තු වාසිප්පොම් බලන්න පුතේ කදෙයෙයි උරත්තු වාසිප්පොම් ලියා ගන්න කතාව හරි අවබෝධයෙන් කතාව උරත්තු වාසිප්පොම් හඬ නගා කියමු කතාව හඬ නගා කියවමු වාසිප්පොම් කියවමු කතාව හඬ නගා කියවමු හරි අවබෝධයෙන් කතාව හඬ නගා කියවමු කදෙයේ උරත්තු වාසිප්පොම් කතාව හඬ නගා කියවමු කතාව හඬ නගා කියවමු බලමු පුතේ අංක 5 इक दे ये चोड़िया हन्नड़ी तू कट्टूम बालने पुते इक दे ये मैं खतावे मैं व्यक्तिर में पूंछी देवल हरियाव बोधिम वैरटी करेगे नियम पाठ मटावट पासे सर किया नंग कोहोमदा अपे दारुओ आइलर्निंग कॉलेज के हाय वासेरी दारुओ कोहोमदे वैरटी का करेगा नोन किया ला ऐ आलूत्ते अपने ඒ නිබන්ධනයක් තියෙනවා අච්චු පොත ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා කොහොමද වැඩ කරන්නේ අන්න එක තමයි ප්‍රශ්නාර්ථය හරි හරි බය වෙන්න එපා හරි මග පෙන්වීම දෙන්නම් හරියට වැඩ ටික කරමු බලන්න පස්වෙනි එක ඉක්ක දෙයියේයි මේ කතාව හරි අවබෝධයෙන් ලියා ගන්න මේ කතාව ෂෝඩියා හනඩිත්තු කට්ටුවම් युगल वशयेन एकतु वी में कताव युगल वशयेन एकतु वी नडित्त कट्टुओं रंगपा पेन्वमु हरी अवबोधे में कताव युगल वशयेन एकतु वी रंगपा पेन्वमु हरी अवबोधे में कताव युगल वशयेन एकवी रंगपा पेन्वमु මේ කතාව යුගල වශයෙන් එක්වී රඟපා පෙන්වමු යුගල වශයෙන් එක්වී රඟපා පෙන්වමු හරි ඔය අපි කතා කරේ පුතේ ඔයාලට ඔය පාඩමට යන්න කලින් ඔයාලට දීලා තියෙනවා පුතේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් අන්න ඒ ටික තමයි ඔය ක්‍රියාකාරකම් අංකික කියන බොක්ස් එක ඇතුලේ තියෙන ටික අපි සාකච්ඡා කරේ හරි ඔන්න දැන් යන්න හදන්නේ හා වගේ සහයි වගේ ජරමර යුද්ධයක් වගේ තිබ්බ දිවිමේ තරඟය ඕට්ට පොටි පට්‍රි කලන්දුරේ යාඩුවෝම් හා වගේ තිබ්බගේ දිවිමේ තරඟය ගැන සාකච්ඡා කරමු අන්න එතනට තමයි කොඩිතුවක් උස එක යන්න හදන්නේ ඔයාලට අද අමුතුයි ඇයි ටියුට් එකක් තියනවා කොහොම කරනවද මන් දන්නේ අයියෝ දෙමළ විතරයි තියෙන්නේ විරෝධයක් තේරෙන්නෙත් නෑ අයියෝ 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 එහෙම තමයි දෙමළ ඉගෙන ගනිද්දී ටියුට් එකක් දෙන්න ඕනේ විදියට හරි අවබෝධයෙන් හොඳට වැඩ ටික කරමු දැන් 115 වෙනි පිටුවේ පුතේ තියෙනවා එක පින්තූරයක් අනේ පින්තූරයෙන් ආරම්භ කරන්නා වූ මේ මුයලුම් ආමෙයියුම් කියන පාඩමේ තියෙනා වූ සියලුම දෙමළ වචන පිළිබඳ අවබෝධය අපි දරුවොත් එක පුතේ දැන් පන්තිය තුල සාකච්ඡා කරනවා එතකොට සාකච්ඡා කිරීමෙන් අනතුරුව
अच्छुपते क्रियाकारकम टिक लस्सनट करनवा मे वेनकं अलुतें केनेक संबंध वेला इन्नवनं मे वेनकं पुते कथा करपु सियलूम पाडं अपि निर्माणय अपि पाडं टिक करे सियलूम क्रियाकारकमुत करन आकारयट ओबट इदिरि इदि लबेनवा पुते एनदु सेल्ल पिराणि सह सुगियारि मुहं कियन रचना देकक ඒ රචනා දෙකෙන් එකක් තමයි පුතේ කිසි දෙයකට බය වෙන්න එපා මේ අවුරුද්දේ වාර විභාගෙට එන්නේ ඔබේ වර්ෂ අවසාන ප්‍රශ්න පත්‍රේ ඔන්න ෂුවර් ලකුණු 10ක් ටාගට් කරලා ඔන්න රචනාව දෙනවා හොඳට වැඩ ටික කරගන්න එක තමයි අපේ දරුවන්ට තියෙන්නේ හරිම නියමයි පට්ට නියමයි පොඩි දුවක් උසගේ දෙමළ කියලා අපි අම්මගේ පුතේ පළවෙනි පින්තූරයට හරිම ලස්සනයි ඔබට මතක ඇති පුතේ පුංචි කාලේ හරි ඔබට පුතේ මතක ඇති ඔබ පුංචි කාලේ පුතේ හාවගේ තිබ්බගේ දිවිමේ තරඟය කතා කරා සිංහල භාෂාවෙන් එහෙම නේද එහෙම තමා ඔව් මටත් මතකයි අපේ අත්තම්ම මට කියලා දෙනවා මෙහෙම හාවා සහ ඉබ්බා එකට එකතු වෙලා කතා කරමින් ඉන්නවා දිවිමේ තරඟයක් සම්බන්ධව ඒ කියන්නේ දුවන තරඟයකට හා ඒක දන්නව නේද ඔයාලා අපි පාඩමට යන්ද අපරාධ නේද වෙලාව නාස්ති කරන එක හරි අපි යන් එහෙනම් हावगे तिब्बगे सिंहलें देखपुए दिवी में तरंगे मगे पुते हरिमलस्सन पिंतूर टिकगिं अपि कथा करमु दिमल भाषावेन हरिमनियमाय बलन्न 115 सिनि पिटुवे पलवेनि पिंतूरे ए पिंतूरे तुल पुते इन्नवा हावेक सह इब्बेक बलमु बलन्न पलवेनि पिंतूरे अटिन दीला तियनवा मे वगे वगंतियक् बलन्न पुते मुयल आमेई ओट्टपोट्टी मुयल आमे ओट पोटी हरी मनिया माय मुयल आमे लिया का मुतेरू में वो यह वचन अपनी बंद होंदे टाइम ने हेतु तमाय में ट्यूट टेकर किसी में गेट लोग इन तोर वचन आते के इन अपे पुंछी पेटा उन्टे लस्सर टक करेगा न पुलवांग देर तमाय कोडी तू आपको सह निर्माणे कर लती है ने एक निसापुते हरी अवबोधें हरी अवबोधें वचन पिलिबंद अवबोधे होंदे टपे दारोटिके दागन बालन पुते मुयल आमे ओट पोटी लियागन पुते लियागन हावा इब्बा मुयल कियाने हावा आमे कियाने इब्बा ओट पोटी कियाने दुवने तारंगय लियागमो हावा इब्बा दुवने तारंगय हावा इब्बा दुवन तरंगे हरी अवबोधें कियन विद्यट वरटिक करन्न प्रतिपलया खदल देन्न बार गत्ता ए प्रतिपलया हदा गन्न हुंदट वेहेसेमु हुंदट वेड करमु बलन्न मुयल आमे ओट्ट पोट्टी हावा इब्बा दिवीमे तरंगे हरि पेलगन्न ईलंग पिटुव देसीय दासे वेनी पिटुव බලන්න පුතේ 216 වෙනි පිටුව 216 වෙනි පිටුව බලන්න පුතේ දෙවනි පින්තූරය පෝට්ටි ආරම්භම් දැන් බලන්න අතන හාවත් තිබ්බත් ආමෙයුම් මුයලුම් ඉබ්බත් හාවත් දෙන්න එකට එකතු වෙලා පුතේ කතා කරනවා කොහොමද කතා කරනවා කොහොමද වෙන්නේ උඳු පියලිය රසයිද එහෙම නේද කතා කරන්නේ දැන් ඔයාලා ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ මොනවාද කරේ නිවාඩු කාලේ ගේම් ගැහුවා टीवी बेलुआ ईलंगट नैद गमंगिया ईलंगट यालू एक सेल्लांकरा बोल गहुआ कियलत कियन्ने नै आई लर्निंग कॉलेज के अध्यापने लबन अपे पुंची पटाउंट कियन्न पोलुवन यालू ओत्तेक्क मंग अपे कोडितुआ कुस एक देमल इगन गत्ता मंग अपे पहंस एक सिंहल इगन गत्ता मंग अपे शलनी मिस एक बुद्धागम इगन गत्ता मम हेमदाम इरिदर दहम पासल गिया पुते हरिम लस्सनट वेड करन केनेकुट ආයිලර්නින් කොලෙජ් එක කියලා කියන්නේ දිව්‍යමය විමානයක් වගේ තමයි. හරි අවබෝධයෙන් වැඩ කරමු. බලන්න පෝට්ටි ආරම්භම් ලියාගන්න පුතේ තරංගය පෝට්ටි තරංගය ආරම්භම් ඇරඹේ. හරි අවබෝධයෙන්. පෝට්ටි ආරම්භම් තරංගය ඇරඹේ. හරි අවබෝධයෙන්. වචන පිළිබඳ ඉන්න. වචන පිළිබඳ ඉන්න. නැවත නැවත කියන්නේ එකයි. ඔන්න අලුත් අත්දැකීමක්නේ. ट्यूट එකක් දීලා තියෙන්නේ පාඩම සම්බන්ධව හොඳට ටියුට්ස් ටික එකතු කරන්න හරි අවබෝධයෙන් හොඳ ගමනක් යන්න පුළුවන් හරි අවබෝධයෙන් පෝට්ටි ආරම්භම් තරංගය ඇරඹේ පෝට්ටි ආරම්භම් තරංගය ඇරඹේ
කෝටි ආරම්භම් තරංගය ආරම්භේ හරි පුතේ ඔබ දන්නවා හාවගේ තිබ්බගේ තරංගය කතා බහ කරලා ආරම්භ වෙනවා ආරම්භ වුණාට පස්සේ මේක ලස්සනට පුතේ සිතුවම් කරනවා පුතේ සාහිත්‍යය තුල දෙමළ භාෂාව තුල සාහිත්‍යය කියලා කොටස ඇත්තටම ලස්සන දේවල් තියෙන්නේ අපි 10 11 ඔයාලගේ අයියලක්ලාට නම් ගන්නවා පුතේ රාමායණය ගැන අච්චු පොතේ නැති වුණත් අපි මේ කොටස කතා කරනවා හරිම ලස්සනයි පුතේ සාහිත්‍යය ඔයාලා තව ටිකක් ලොකු වුණාට පස්සේ ඒ වගේ සාහිත්‍ය කොටස් කියලා දෙන්නම් හරිම ලස්සනයි ජීවිතේට ගන්න පුළුවන් මගේ පුතේ ගොඩාක් උපදෙස් තියෙනවා අපේ පැටවුන්ට අපේ දරුවන්ට ජීවිතේට ගන්න පුළුවන් ගොඩාක් උපදේශ දේවල් ගොඩාක් තියෙනවා පුතේ සාහිත්‍යය තුල ඒව සම්බන්ධවයි පසුව කතා කරමු මුලින් පාඩම් ටික කතා කරගෙන අපි ඉදිරියට ගමනක් යමු වැඩ ගොඩාක් plan කරලා තියෙනවා හරියට වැඩ කරමු හරිම නියමයි පට්ට නියමයි කියලා බලමු පුතේ බලමු කෝටි ආරම්භම් තරඟය ඇරඹේ බලන්න පුතේ ඊළඟ රූපය මුයල් වේහමාහ ඕඩිහිරදු ඔන්න වැදගත් වචන හොඳට තේරුම ග්‍රහණය කරගන්න ඉතාමත්ම වැදගත් ඉතාමත්මම වැදගත් බලන්න මුයල් වේහමාහ ඕඩිහිරදු මුයල් වේහමාහ ඕඩිහිරදු ලියාගම් පුතේ හාවා හරි අවබෝධෙන් හාවා වේහමාහ ඕඩිහිරදු වේගයෙන් දුවයි හරි අවබෝධෙන් හාවා වේගයෙන් දුවයි හාවා වේගයෙන් දුවයි බලන්න පුතේ මුයල් වේහමාහ ඕඩිහිරදු හාවා වේගයෙන් දුවයි කවුද වේගයෙන් දුවන්නේ හරි අවබෝධෙන් කවුද වේගයෙන් දුවන්නේ හාව තමයි වේගයෙන් දුවන්නේ මුයල් වේහමාහ ඕඩිහිරදු හාවා වේගයෙන් දුවයි හාවා වේගයෙන් දුවයි බලමු අපි ඊළඟ එක ආමේයි බලන්න බලන්න ආමේයි මෙදුවාහ ඕඩිහිරදු වේහමාහ සහ මෙදුවාහ කියලා කියන්නේ මගේ පුතේ එදිර්කරුත්ත ෂොට්හල් ඒ කියන්නේ විරුද්ධ පද ඔබ දන්නවා සිංහල භාෂාවෙන් නම් විරුද්ධ පද තියෙනවා පොතේ උස මිටි ළඟ දුර කළු සුදු ඒ විදිහට තියෙනවා නේද අන්න ඒ වගේ තමයි දෙමළ භාෂාවෙත් මේ දීර්ඝකරුත්ත ෂොට්හල් කියලා කොටසක් තියෙනවා ඔබට 6 වසරේ වාර විභාගයේ විරුද්ධ පද සම්බන්ධ ප්‍රශ්න නම් උදේ සාමාන්‍යයෙන් ගොඩනැගෙන්නේ නැහැ ඔයාලට උදේ අහන්න පුළුවන් හොඳට මතක තියාගන්න ඔයාලට අහන්න පුළුවන් සමාන පද උත්තරසුත්ත ෂොට්හල් සම්බන්ධයෙන් ඔයාලගේ අහන්න පුළුවන් ඉතින් මේක සම්බන්ධව වැඩි හිතන්න යන්න එපා තාම ඔයාලට පාඩම් ටිකයි නියම කරලා තියෙන්නේ දෙන්න ඉතින් මේ පාඩම් ටිකත් අපි හරි අවබෝධයෙන් කරගෙන ගියාට පස්සේ අපිට මේ වැඩ ටික කරගන්න පුළුවන් කිසි ගැටලුවකින් තොරව බලමු අපි ආමේ මෙදුවාහ ඕඩිහිරදු ලියාගන්න පුතේ ඉබ්බා හරි අවබෝධෙන් ආමේ කියන්නේ ඉබ්බා මෙදුවාහ ඕඩිහිරදු සෙමෙන්දුවයි ඉබ්බා සෙමෙන්දුවයි හරි අවබෝධෙන් ආමේ මෙදුවාහ ඕඩිහිරදු ඉබ්බා වේ සෙමෙන්දුවයි මෙදුවාහ සෙමෙන්දුවයි ඉබ්බා සෙමෙන්දුවයි මම ඒකයි කිව්වේ වැඩ කරන කෙනෙකුට දෙමළ විෂය වගේම අනිගොත් සියලුම සබ්ජෙක්ට් ගොඩ දා ගන්න හොඳම තැන තමයි පුතේ අයි ලර්නින් කොලෙජ් එක කියලා කියන්නේ. හරි අවබෝධයෙන් වැඩ කරන්න හරි අවබෝධයෙන් හොඳට හොඳ ගමනක් යන්න පුළුවන්. හරි බලමු. ආමේ මෙදුවාහ ඕඩිහිරදු ඉබ්බා සෙමෙන්දුවයි. ඉබ්බා සෙමෙන්දුවයි. ඉබ්බා සෙමෙන්දුවයි. හරි. බලමු 117 වෙනි පිටුව හරි අවබෝධෙන් අච්චු පොතේ 117 වෙනි පිටුව බලන්න පුතේ බලන්න ඔන්න දැන් මෙහෙමයි ඔයාලා මේ කතාව දන්නවා පුතේ හාවගේ ඉබ්බගේ තරගය ආරම්භ කරාට පස්සේ හාව වේගයෙන් දුවනවා බලන්න මුයල් වේහමාහ ඕඩිහිරදු මුයල් වේහමාහ ඕඩිහිරදු හාවා වේගයෙන් දුවයි හාව වේගයෙන් දුවලා බලන්න ඉබ්බා හිමින් 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 මෙදුවාහ මෙල්ල 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 ඕඩිහිරදු සෙමෙන් සෙමෙන් දුවයි නමුත් මෙතන තියෙන්නේ පුතේ ආමේයි මෙදුවාහ ඕඩිහිරදු ඉබ්බා සෙමෙන් දුවයි
හෙමින් දුවද්දී දැන් හාව ගොඩාක් ඇවිල්ලා ගොඩාක් දුවලා දුර ඇවිල්ලා නමුත් මෙතන දැන් ඉන්නවා ඉබ්බා ඉබ්බා හෙමින් නේද එන්නේ ඉතින් ඔන්න ඔය ඊළඟ පින්තූරේ බලන්න හාව වේගෙන් දුර ගිහිල්ලා පිටිපස්ස හැරිලා බලනවා බලන්න බලන්න මුයල් තිරුම්බි පාර් කිරදු මුයල් තිරුම්බි පාර් කිරදු මුයල් තිරුම්බි පාර් කිරදු කියන්නේ පුතේ ලියාගමු තේරුම මුයල් තිරුම්බි පාර් කිරදු ලියාගන්න ඔය වචන පිළිබඳ මගේ පුතේ නැවත නැවත කියන්නේ එකයි මේ ටියුට් එකේ හොඳම ඵලදායීතාවකින් යුතුව වැඩ ටික කරගන්න නම් හරි අවබෝධයෙන් ඔය වචන පිළිබඳ අවබෝධය හොඳට දාගන්න ඔය කොඩි ඕකට කොඩිතුවක් කුසේ දෑවේ පුංචි උපක්‍රමයක් මම ඒකත් කියන්නම්කෝ මේ ටියුට් එක නිර්මාණය කරද්දී ස පුංචි උපක්‍රමයක් දෑවා හේතුව තමයි දැන් ඔන්ලයින් දැන් අපේ ගුරුවරු ටික හැමදාම සතියකට දවසක් එකතු වෙලා අපේ දරුවන්ගේ අඩුපාඩු ටික සාකච්ඡා කරනවා ඊළඟට දරුවන්ට ඉදිරියට කොහොමද වැඩ ටික කරන්න යන්නේ අපේ දරුවන්ට තා මොනවාද අලුත් දේවල් එකතු කරන්න ඕනේ සියල්ලක්ම අපි කතා කරනවා ඊලර්නින් කොලෙජ් එක තුල ඉතින් පුතේ කතා කරද්දී අපේ මිස් කෙනෙක් අපිට කිව්වා මෙන්න මෙහිම දරුවෝ සමහර දරුවෝ බත් කනවා තේ බොනවා අයියෝ කඩවලේ පසියාලේ රුක් ඉන්නදා බඩකින්නේ දිගට ගන්න එන්නේ එහෙම බෑ එහෙම බෑ සමහර අය බත් කනවා කිව්වා සමහර අය වීඩියෝ එක ඔන් කරගෙන රට සේර දුවනවා කිව්වා හරිද සමහර අය ඔන්ලයින් ක්ලාස් එක තියෙද්දි අම්මත් එක පොලේ යනවා කියලාත් කිව්වා ඉතින් ඇත්ත ඕවා ඔය ඇත්ත ඉතින් ඒක නිසා මේ විනාඩි පැයයි විනාඩි 30ක් කියන පුංචි කාලය ඇතුළත දෙමළ විෂයෙන් මම උපරිම වැඩක් කරනවා ඒක මාත් එක වැඩ කරන දෙමාපියන් වගේම අපේ දරුවන් හොඳටම දන්න දෙයක් ඉතින් ඒක නිසා මම තව වැඩ කරන අයට තව හොඳ ප්‍රතිඵලයක් ගන්න අවශ්‍ය වෙන විදියට එක තප්පරයක් හරි හරියට අහන් ඉඳියේ නැත්තම් මෙන්න මේ ටියුට් එකේ උපරිම ඵලදායීතාවකට අපේ දරුවන්ට යන්න බැරි වෙන්න තමයි මේ ටියුට් එක හදලා තියෙන්නේ ඒක නිසා පැයයි විනාඩි 30ක් කියන පුංචි කාලය ඇතුලේ විශාල වැඩ ප්‍රමාණයක් කළා හොඳ ප්‍රතිඵලයකට යන්න අපේ පුංචි පැටව කැමතිනම් හොඳට වැඩ කරන්න හොඳට වැඩ කරන්න විනාඩියක් තප්පරයක් අපිට ගොඩාක්ම වටිනවා පුතේ හොඳට වචන පිළිබඳ කිඳා බහින්න හොඳට වචන පිළිබඳ කිඳා බහැලා හොඳ ප්‍රතිඵලයකට අපි නිර්මාණය කරගමු බලමු පුතේ මුයල් තිරුම්බික් පාර් කිරදු ලියා ගන්න හාවා හාවා තිරුම්බික් පාර් කිරදු හැරි හරි අවබෝධෙන් තිරුම්බික් පාර් කිරදු හාවා හැරි බලයි හරි අවබෝධෙන් හාවා හැරි බලයි හාවා හැරි බලයි හාවා හැරි බලයි අපිට අද මේ පාඩම ඉවර කරන්න බෑ පුතේ හේතුව නිකන් කරන්නම් වාලේ පාඩම් කරන්න බෑ මේ පාඩම ඇත්තනම් වටින පාඩමක් ඒ තරමටම වැදගත් පාඩමක් ඒක නිසා හරි අවබෝධයෙන් පන්ති විවරණකම් හොඳට සම්බන්ධ වෙලා වැඩ ටික කරගන්න බලන්න මුයල් තිරුම්බික් පාර් කිරදු හාවා හැරි බලයි හැරි බලයි ඊළඟට බලන්න ආමේයි මෙදුවාහ ඕඩිහිරදු ලියන්න පුතේ ඉබ්බා ආමේයි මෙදුවාහ ඕඩිහිරදු ඉබ්බා සෙමෙන් දුවයි හාව පිටිපස්ස හැරිලා බලනවා පුතේ තිරුම්බික් පාර් කිරදු පිටිපස්ස හැරිලා බලනකොට ආමේයි බලන ඔය පින්තූරය තුල ලස්සනටම තියෙනවා පුතේ ආමේයි මෙදුවාහ ඕඩිහිරදු ඉබ්බා සෙමෙන්දුවයි අයියෝ ඉබ්බා සෙමෙන්දුවයි හරිම නියමයි පට්ට නියමයි බලමු ආමේයි මෙදුවාහ ඕඩිහිරදු ඉබ්බා සෙමෙන්දුවයි ඉබ්බා සෙමෙන්දුවයි ඉබ්බා සෙමෙන්දුවයි ඉබ්බා සෙමෙන්දුවයි හරි බලමු අපි ඊළඟ පින්තූරේ 117 වෙනි පිටුවේ අන්තිමටම තියෙන පින්තූරේ බලන්න පුතේ මුයල් නිත්‍තිරෙයි සෙයිහිරදු දැන් බලන්නකෝ මේ ඔන්ලයින් අත්දැකීම කියලා කියන්නේ පුතේ හාවගේ ඉබ්බගේ තරගේ වගේ හාවගේ ඉබ්බගේ තරගය තුල හාව ටික හිතන් ඉන්නවා මං පන්ති වලට යන්න ඕනේ නැ මං ඉගෙන ගන්න ඕන නැ මම වැඩ කරන්න ඕනේ නැ ඇයි මට පුළුවන් එහෙම කියලා හිතන් ඉන්නා ඉන්නවා හරිද ඉතින් ඒ වගේම ඉබ්බෝ ටිකක් ඉන්නවා පුතේ අධ්‍යාපන රටාව තුල මං අනිවාර්යෙන් වැඩ කරන්න ඕන මට අකුරු පිළිබඳ අවබෝධය අඩුයි
මට වචන පිළිබඳ අවබෝධය අඩුයි මට ඉගෙන ගන්න ඕන මං හෙමින් සැරේ වැඩ කරන්න ඕන කියලා පුතේ වැඩ කරන අය ඉන්නවා පුතේ හොඳම නිදසුන් තමයි තියෙන්නේ පුතේ පේපර් එකක් තිබ්බට පස්සේ මේ වෙලාවේ ලකුණු අතරේ හොඳට ඉන්දීය අය පුතේ ලකුණු අඩුයි ලකුණු අතරේ ඉන්දියවත් නැති අය පුතේ පන්තියේ මුල් රෑන්ක් 3 අතරට එනවා මුල් රෑන්ක් 3 අතරකට ඉතින් ඔන්න ඕක තමයි හාවගේ ඉබ්බගේ තරගය කම්පෙයා කරන්න පුළුවන් පුතේ මේ ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක ඔබේ ගුරුතුමා හරි අවබෝධයෙන් ওই සියල්ලක්ම ග්‍රහණය කරලා අපේ දරුවන්ගේ මනසට ඕ හොඳට යන්න දෙන්නේ ඒක නිසා පුතේ හරි අවබෝධයෙන් වැඩ කරමු බලන්න මුයල් නිත්‍තිරේයි සේහිරදු ලියා ගන්න පුතේ හාවා නිත්‍තිරේයි සේහිරදු නිත්‍තිරේයි සේහිරදු නිදාගනි නිත් නිත්‍තිරේයි කියන්නේ පුතේ නිින්ද හොඳට ඔය වචන ඔළුවේ තියාගන්න මුයල් නිත්‍තිරේයි සේහිරදු හාවා නිදා සිටි නැත්නම් නිදා ගනි හාවා නිදා ගනි හාවා නිදා ගනි හාවා නිදාගනි හාවා නිදාගනි හාවා නිදාගනි බලන්න පුතේ බලන්න ඊළඟට තව තියෙනවා පුතේ ආමේයි කඩන්දු පොහිරදු හරිම නියමයි ආමේයි ඉබ්බා ලියාගමු ඉබ්බා කඩන්දු පොහිරදු पशु करगे न याई इब्बा पशु करगे न याई कड़ंदु पोहिरदु पशु करगे न याई इब्बा आमे कड़ंदु पोहिरदु इब्बा पशु करगे न याई हरियाव बोधिंग आमे कड़ंदु पोहिरदु इब्बा पशु करगे न याई इब्बा पशु करगे न याई वया वचन पिलिबंदा अवबोधे मागे पुते हुंदर्ट दागन्न हेतु වැඩ ගොඩාක් අපිට ඉදිරියේදී කරන්න තියෙනවා හරි අවබෝධයෙන් වැඩ ටික කරමු. පෙළ ගන්න ඊළඟ පිටුව අච්චු පොතේ 118 වෙනි පිටුව. බලන්න අච්චු පොතේ 118 වෙනි පිටුව හරි අවබෝධයෙන් බලමු. එක පින්තූරයයි තියෙන පොතේ ආමේයි වෙට්‍රි අඩේයි හිරදු ලියා ගන්න පොතේ ඉබ්බා ආමේයි වෙට්‍රි අඩේයි හිරදු ඉබ්බා इब्बा वेट्री अडे हिरदु जयग्रहणे अटे लंगावे इब्बा जयग्रहणे अटे लंगावे आमे वेट्री अडे हिरदु इब्बा जयग्रहणे अटे लंगावे आमे वेट्री अडे हिरदु इब्बा जयग्रहणे अटे लंगावे इब्बा जयग्रहणे अटे लंगावे හරි ඕක තමයි පුතේ හා වගේ තිබ්බගේ තරඟය සිංහලෙන් බැලුවොත් නම් ගොඩාක් වැල්වට aran තියනවා වගේ නමුත් දෙමළ භාෂාවෙද පුතේ ඊටම සංක්ෂිප්ත කරලා අපිට ලස්සන ලස්සන විශාල දේවල් පුංචි කරලා හරියට කතා කරන්න පුළුවන් පුතේ දෙමළ භාෂාව තුල තමිල් මොළි කියලා කියන්නේ වගේ ඊටමත් වටිනා උත්තරීතර වූ භාෂාවක් හරිම නියමයි පට්ට නියමයි අපි යමු ඊළඟ වචන ටිකට බලන්න පුතේ අච්චි පොතේ 118 වෙනි පිටුවේ බලන්න සොල් අරිමුහම් වචන හඳුන්වා දීම බලන්න සොල් අරිමුහම් වචන හඳුන්වා දීම සොල් අරිමුහම් වචන හඳුන්වා දීම සොල් අරිමුහම් වචන හඳුන්වා දීම බලමු පළවෙනි වචනය මුයල් හාවා ඔය වචන පිළිබඳ අවබෝධය හොඳට තියාගන්න පුතේ මං අයිමත් කියන්නම් මේ ටියුට් එකේ උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්න නම් ඔබට ඔය වචන පිළිබඳ අවබෝධය හොඳට තියාගන්න ඕන විනාඩියක් හරි තමන්ගේ මනස එහෙ මෙහෙ ගියොත් ඔබට මේ ටියුට් එකෙන් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න බෑ ඒක නිසා හරි අවබෝධයෙන් හොඳට වැඩ ටික කරමු බලන්න පළවෙනි එක මුයල් හාවා देवनी एक आमे इब्बा
තුන්වෙනි එක නිත්‍තිරේ කියන්නේ පුතේ නිින්ද හතරවෙනි එක ඕටපෝටි දිවිමේ තරඟය ඊළඟට තිරුම්බි කියන්නේ පුතේ හැරිලා පෝටි කියන්නේ තරඟය ඊළඟට වෙට්‍රි කියන්නේ ජයග්‍රහණය ආරම්භ මාහිරදු ආරම්භ වෙනවා නැත්නම් ආරම්භ වෙයි ඕඩුහි ඕඩි හිරදු බලන් ඕඩු හිරදු දුවනවා පාර්ක් කිරදු බලනවා නැත්නම් බලයි වරු හිරදු එනවා නැත්නම් එයි ඊළඟට පෝ හිරදු යනවා නැත්නම් යයි අඩේ හිරදු ළඟා වෙනවා නැත්නම් පොතේ ළඟා වෙයි වේහමාහ කියන්නේ වේගයෙන් මෙදුවාහ කියන්නේ සෙමෙන් කියන එක සෙමෙන් කියන එක හරි හරි අපි දැන් යමු ටියුට් එකට හරි අවබෝධයෙන් ගන්න ඔබේ මේ ටියුට් එක හරි අවබෝධයෙන් ඔබේ මේ ටියුට් එක ගන්න පුතේ හරි අවබෝධයෙන් ඔබේ මේ ටියුට් එක ගන්න හරි අවබෝධයෙන් හරි ටියුට් එක නැහැ කියලා වොරි වෙන්න එපා පුතේ මම ඒකත් ස්ක්‍රීන් එකට ෂෙයා කරන්නම් එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපේ දරුවන්ට එතකොට කිසිම ගැටලුවකින් තොරව ඒකත් ග්‍රහණය කරගන්න පුළුවන් නමුත් ලබන සතියේ නම් සියලු දෙනා ගාව අන්න ඒ ටියුට් එක තියෙන්න නම් ඕන අද මම ගොඩක්ම ඒ සම්බන්ධව කතා කරන්න යන්නේ නැහැ පුංචි දේවල් ටිකක් තමයි අද කතා කරන්නේ හරි අවබෝධයෙන් අපි ඒ වැඩ ටික කරගන්න බලමු හරි මොන මං ස්ක්‍රීන් එකට ඒකත් ෂෙයා කරන්නම් එතකොට අපේ දරුවන්ට කිසි ගැටලුවකින් තොරව ඒ වැඩෙත් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයකින් තොරව හරි බලන්න හරි හරි ඔන්න බලන්න පුතේ බලන්න හරි බලමු මුයලුම් ආමෙයියුම් හාවාත් ඉබ්බාත් මෙහෙම දෙමළ ඉගෙන ගන්න නම් ලංකාවේ කොහේ ගියත් වැඩක් නැහැ අයි ලර්නින් කොලෙජ් එකේ කොඩිතු අකුසය ගාටම එන්න වෙනවා දැන් ඔබටම පැහැදිලි බලන්න එක සිංහල අකුරක් නැහැ ඔය තියෙනවා ඉතින් ඔය ආයතනයේ සම්බන්ධ දේවල් ඊළඟට අපේ සැකසුමේ සම්බන්ධ දේවල් තියෙනවා නැතුව ටියුට් එකේ ප්‍රශ්නවල එක සිංහල අකුරක් නැහැ මගේ පුතේ ලංකාවේ දරුවන්ගේ දෙමළ විනාශ කරන්න වෙන කවුරුවත් නෙමෙයි ගුරුවරුම තමයි ඒකට හේතුව තමයි දරුවන්ට ලේසීනේ අයියෝ දරුවන්ට ලේසීනේ අයි පොඩි තුවක්ස ඔහොම දෙන්නේ නෑ කමන්නේ දරුවන්ට ලේසි වෙලා වැඩ කරන්න ගියොත් අපිට ලංකාවේ ඉන්න දරුවන්ට තව අවුරුදු ගණනාවක් දෙමළ කියලා විෂය තව අමාරු වෙනවා නියතයි. නමුත් අපි හරියට වැඩ කළා හොඳ ප්‍රතිඵලයක් 6 වසරේ දරුවන්ගේ ඉඳන් හොඳ ප්‍රතිඵලයක් අපි දාගනිමු. හරි. බලමු පුතේ පළවෙනි ප්‍රශ්නය. දැන් ටියුට් එක නැති අයට කරන්න තියෙන මෙච්චරයි තින් ටග් ගාලා මේ ප්‍රශ්න ටික ස්ක්‍රීන් එකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නය. ටග් ගාලා අපි මේක ඩිස්කස් කරගෙන යද්දී ඉක්මන් කරලා පිළිතුරු ටික ලියන්න තමයි තියෙන්නේ. ඔබ දැම්ම පාඩම් වල තියෙන අභ්‍යාස සහ ඔබ පුතේ වාර විභාගයට හුරු ගන්න එක තමයි පොඩි තුවක් උස මේ කරන්නේ මේක කිරීමේ අරමුණු ගණනාවක් තියෙනවා ඔබ පාඩමට සවන් දෙනවද නැද්ද කියලා ග්‍රහණය කරගන්න ඊළඟට ඔබේ දෙමළ දැනුම පරීක්ෂා කරන්න ඊළඟට පුතේ ඔබට වාර විභාගයට හොඳ ප්‍රතිඵලයකට යන්න අවශ්‍ය මඟ පෙන්වීම දෙන්න තමයි වගේ ටියුට්ස් නිර්මාණය කරලා දෙන්නේ හරිම නියමයි පට්ට නියමයි කියලා අපි බලමු පුතේ පළවෙනි ප්‍රශ්නය බලන්න පුතේ පාඩම් මාතෘකාව මුයලුම් ආමෙයියුම් ලියා ගන්න හාවත් ඉබ්බත් හරි අවබෝධයෙන් ටියුට් එකේ තෝ කියන දේවල් හැම දෙයක්ම අකුරක් නැර ලියා ගන්න ඒ තරමට වැදගත් මුයලුම් ආමෙයියුම් හාවත් ඉබ්බත් අනිවාර්යෙන්ම ටියුට් එක නම් print කරගන්න සම්බන්ධ වෙන්න ඕන ලබන සතිය නම් හේතුව මේ ටියුට් එක ඉතාමත් වැදගත් ටියුට් එකක් පුතේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා හරි අවබෝධයෙන් වැඩ ටික කරගමු හරි හාවත් ඉබ්බත් හාවත් ඉබ්බත් බලමු අපි පළවෙනි ප්‍රශ්නය පින්වරුම් තමිල් ෂොට්ක ලුක්කාන සිංහල ෂොට්හලෙයි එළුදුවෝම් බලන්න පුතේ පින්වරුම් තමිල් ෂොට්කලුක්කාන සිංහල ෂොට්හලෙයි එළුදුවෝම් ලියාගම් පුතේ තේරුම අපි පහත සඳහන් හරි අවබෝධෙන් පින්වරුම් තමිල් ෂොට්කලුක්කාන පහත සඳහන් හරි අවබෝධෙන් ලියාගන්න පහත සඳහන් තමිල් ෂොට්කලුක්කාන
දෙමළ වචන සඳහා පහත සඳහන් දෙමළ වචන සඳහා සිංහල ෂොට් හලෙයි යෙළුදුවෝම් සිංහල වචන ලියමු හරි අවබෝධයෙන් පහත සඳහන් දෙමළ වචන සඳහා සිංහල වචන ලියමු පහත සඳහන් සිංහල වචන සඳහා දෙමළ වචන ලියමු සෝරි පහත සඳහන් දෙමළ වචන සඳහා සිංහල වචන ලියමු පුතේ මං කල්පනා කරේ දරුවන්ට ඇත්තටම හරි අද අපි එක ප්‍රශ්නයක් සාකච්ඡා කරමුකෝ නැත්නම් ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරමු එතකොට අනිත් ටික නම් අතින් ලබන සතිය කතා කරද්දී නම් ඉතින් අනිවාර්යයෙන්ම ටියුට් එක නම් තියෙන්න ඕන හරි හරි අවබෝධයෙන් හරි බලමු පළවෙනි එක ආමේයි මොකද ආමේයි කියන්නේ දන්න අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න බලමු කී දෙනෙක් දන්නවද බලමුකෝ ආමේයි දන්න අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න හොඳයි ගොඩක් අය දන්නවා හරි අපි ප්‍රශ්න ටිකත් ඩිස්කස් කරගෙන යම් අපි ලබන සතිය නම් පුතේ එක එක්කෙනාගේ ප්‍රශ්න අහහා මේක වැඩේ කරගමු නමුත් අද ටියුට් එක ගොඩක් අයට නැති නිසා තමයි ඔය ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ ගැටලුවක් නෑ ඉතින් වැඩ කරගන්නවා නම් ඒකත් ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හරි බලමු පළවෙනි එක ආමේයි ඉබ්බා ලියාගමු ලියාගමු පුතේ ආමේයි ඉබ්බා ආමේයි ඉබ්බා දෙවැනි එක මුයල් කියන්නේ හාවා දෙවැනි එක මුයල් කියන්නේ හාවා දෙවැනි එක මුයල් කියන්නේ පුතේ හාවා මුයල් හාවා තුන්වැනි එක මරම් කියන්නේ පුතේ ගස හරි අවබෝධයෙන් ලියා ගන්න ටියුට් එක නැති අය කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා දැක්කනේ අලුත් හැම දෙයක්ම ඔයාල වෙනුවෙන් දෙනවා ඒක නිසා වැඩ කරන්න ස්ක්‍රීන් එකේ දාලා තියෙන ටග් ගාලා ප්‍රශ්නේ ලියාගත්ත ටග් ගාලා පිළිතුරු ලිව්වා ප්‍රශ්නේ ලිව්වා පිළිතුරු ලිව්වා ප්‍රශ්නේ ලිව්වා පිළිතුරු ලිව්වා ටග් ගාලා අන්නේ විදිහට ලියාගමු මරම් ගස ඊළඟට පුතේ පෝටි කියන්නේ තරංගය පෝටි තරංගය போட்டி தரங்கய ඊළඟට පස්වෙනි එක පුතේ වේහමාහ කියන්නේ වේගයෙන් හරි අවබෝධයෙන් ලියා ගන්න වේහමාහ වේගයෙන් වේහමාහ වේගයෙන් වේහමාහ වේගයෙන් ඊළඟට පුතේ 6 වෙනි එක මෙදුවාහ සෙමෙන් හරි අවබෝධයෙන් ලියා ගන්න මෙදුවාහ සෙමෙන් මෙදුවාහ සෙමෙන් මෙදුවාහ සෙමෙන් මෙදුවාහ සෙමෙන් ඊළඟට පුතේ ඕඩු හිරදු දුවයි හරි අවබෝධයෙන් ලියා ගන්න ඔය වැදගත්ම දේවල් ටිකක් දෙන්නේ ඕඩු හිරදු දුවයි නැත්තම් ඇල ඉරක් දාලා ලියා ගන්න දුවනවා කිසි ප්‍රශ්නයක් නැහැ අච්චු පොතේ තියෙන්නේ දුවනවා කියලා නේද කිසි ප්‍රශ්නයක් නැහැ ඕඩු හිරදු දුවයි ඇල ඉරක් දාලා නැත්තම් දුවනවා දෙකම ලියා ගන්න ඕඩු හිරදු දුවයි නැත්තම් දුවනවා ඕඩු හිරදු දුවයි නැත්තම් දුවනවා ඊළඟ එක පෝ හිරදු යනවා නැත්තම් යයි දෙකම ලියා ගන්න පෝ හිරදු යනවා නැත්තම් යයි පෝහිරදෝ යනවා නැත්තං යයි යනවා නැත්තං යයි ඊළඟට පුතේ නවවෙනි එක නිත්‍තිරෙයි කියන්නේ නිින්ද අන්න ඒ වචනය හරි මම පසුව කියන්නම් හයිලයිට් කරගන්න ඕන වචන ටිකක් තියෙනවා ඒ වචන ටික මම කියන්නම් හරි අවබෝධයෙන් දැන් මුලින් ප්‍රශ්නෙට අදාළ පිළිතුරු ටික ලියමු
නිත්‍තිරෙයි නින්ද හරි අවබෝධ ලියා ගන්න නිත්‍තිරෙයි නින්ද නිත්‍තිරෙයි නින්ද නිත්‍තිරෙයි නින්ද ඊළඟට 10 වෙනි එක වෙට්‍රි කියන්නේ ජයග්‍රහණය 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 11 වෙනි එක වරු හිරදු එනවා ඇල ඉරක් දාලා නැත්තම් එයි වරු හිරදු එනවා නැත්තම් ඇල ඉරක් දාලා ලියා ගන්න එයි වරු හිරදු එනවා ඇල ඉරක් දාලා නැත්තම් එයි ඊළඟට 12 වෙනි එක පුතේ अडेई हिरदो लंगा वेनवा अडेई हिरदो लंगा वेनवा हरी अवबोध लिया करने अडेई हिरदो लंगा वेनवा नत्तं लंगा वेई अडेई हिरदो लंगा वेनवा नत्तं लंगा वेई अडेई हिरदो लंगा वेनवा नत्तं लंगा वेई බලන්න 13 වෙනි එක තිරුම්බි කියන්නේ පුතේ හැරිලා තිරුම්බි කියන්නේ හැරිලා තිරුම්බි කියන්නේ පුතේ හැරිලා තිරුම්බි කියන්නේ හැරිලා 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 14 වෙනි එක පුතේ पार किरदो बालने वा नेतं बालाई पार किरदो बालने वा नेतं बालाई पार किरदो बालने वा नेतं बालाई हरियाव बोधिन लिया गन पार किरदो बालने वा नेतं बालाई पार किरदु बालनेवा नेतं बालाई बालनेवा नेतं बालाई अंतिम वचने पुते पालोस्वेनीक मिरुहं कियन्ने सिउपावा लिया गन्न मिरुहं सिउपावा ओक गोडक पांतिवल देनवा पुते सता कियला नमुत हरिम वेदगत्म हरिम वचने तमाय पुते मिरुहं कियन्ने सिउपावा लिया गन्ने मिरुहं सिउपावा मिरुहं सिउपावा हरि मिरुहं कियन्ने सिउपावा हरि दैं पुते हाइलाइट एक गन्ने हरिम वेदगत हाइलाइट एक अरगिन सियलु देनाम हाइलाइट एक अरगिन පළවෙනි වචනය highlight කරගන්න ආමේයි ඉබ්බා ආමේයි ඉබ්බා ආමේයි ඉබ්බා ආමේයි ඉබ්බා हरियाबोधि बलन पुते आमे इब्बा अन्य वचने हाईलाइट करगान्न देवनी वचने सॉरी आमे इब्बा हरी देवनी एक मुयल हावा अन्य का हाईलाइट करगान्न मुयल हावा हाईलाइट करगान्न एक मुयल हावा देवनी वचने आ हाईलाइट करगान्न मुयल हावा मुयल हावा हरी පස්සෙනි වචනය බලන්න පුතේ වේහමාහ වේගයෙන් පස්සෙනි වචනය highlight කරගන්න හොඳ දරුවෝ වගේ හරි ඉක්මනට හරිම නියමයි පට්ට නියමයි කියලා හරි අවබෝධෙන්
පස්වෙනි වචනය වේහමාහ වේගයෙන් මේ වචනය highlight කරගන්න හයවෙනි වචනය බලන්න පුතේ මෙදුවාහ සෙමෙන් මේ වචනේත් highlight කරගන්න ඉතාමත්ම වැදගත් වචන දෙකක් දෙමළ භාෂාව තුල වේහමාහ සහ මෙදුවාහ විරුද්ධ පදවවා නමුත් ඔයාලටම පුංචි අය නිසා ඒව සම්බන්ධ වැඩි අර්ථකථන ඕනේ නැහැ පොඩ්ඩක් වචන පිළිබඳ අවබෝධය හොඳට දාගන්න ඒ හොඳටම ප්‍රමාණවත් හරි මෙදුවාහ කියන එක highlight කරගන්න ඊළඟට පුතේ නවවෙනි එක නිත්‍තිරේයි නින්ද ඒ වචනයත් highlight කරගන්න නිත්‍තිරේයි නින්ද ඉදිරියේදී වැදගත්තේ ඔයාලට ඔය වචන highlight කරගන්න ඒවා highlight කරගන්න කියන විදියට නිත්‍තිරේයි නින්ද නිත්‍තිරේයි නින්ද හරි 10 වෙනි වචනේ පුතේ වෙට්‍රි ජයග්‍රහණය ඒ වගේමයි ඒ වචනයත් highlight කරගන්න වෙට්‍රි ජයග්‍රහණය වෙට්‍රි ජයග්‍රහණය ඊළඟට අන්තිම වචනේ පුතේ මිරුහම් සිව්පාවා කියන වචනයත් highlight කරගන්න හරීම වැදගත් මිරුහම් සිව්පාවා කියන වචනයත් highlight කරගන්න හරි පළවෙනි ප්‍රශ්නේ වුණ අපි කතා කරා ටියුට් එකේ අපි දැන් යමු නැවතත් තමන්ගේ පෙළ පොතට හරි පෙළ ගන්න අච්චු පොතේ 119 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් අංක 2 ෂේඩ් පාඩු 2ම් හරි ඉක්මනට හරිම නියමයි පට්ට නියමයි කියලා දෙන්නම් විනාඩි 4ක් ඉක්මනට ඕකට පිළිතුරු ටික ලියන් ටක් ගාලා මේ බලන්න ක්‍රියාකාරකම් අංක 2 සහ ක්‍රියාකාරකම් අංක 3 ටක් ගාලා අච්චු පොතේම පිළිතුරු ටික ලියන්න ඔය ක්‍රියාකාරකම් දෙකටම දෙන්නම් විනාඩි 5ක් ඉක්මනට සර් කොහෙවත් යන්නේ නැහැ හරි අවබෝධයෙන් ලබන සතියෙ වෙද්දි නම් පුතේ ටියුට් එක තමන්ගේ ළඟ තියෙන්න ඕන ඒක අනිවාර්යෙන් පැහැදිලිව මතක තියාගන්න නිකන් නෙවෙයි පුතේ කරන්නේ විභාගෙට එන්න පුළුවන් සෑම දෙයක්ම අපි ටියුට් එක තුල highlight කරගෙන හරි අවබෝධයෙන් වැඩ කරනවා හරිම නියමයි පට්ට නියමයි කියලා ටග් ගාලා 119 වෙනි පිටුවේ තියෙන ක්‍රියාකාරකම් අංක 2 තග්ගාල කරන්න ක්‍රියාකාරකම් අංක 2 සහ ක්‍රියාකාරකම් අංක 3 ඉක්මන් කළා කරන්න මට පොඩ්ඩක් ඕක ඒ ක්‍රියාකාරකම කරන අතරේ මට පොඩ්ඩක් කියන්න බලන්න අද මේ ටියුට් එක print out ගත්තා ඉන්න අය පොඩ්ඩක් මට හෑන්ඩ් රේස් එකක් දාන්න බොරු කියන්න එපා පුතේ සියලු දෙනාම කියනවා නම් හොඳයි මේකේ print out එකක් ගත්තා හෑන්ඩ් රේස් එකක් දාන්න පොඩ්ඩක් පාලාවක් වගේ තමයි print out එකක් අරන් තියෙන්නේ. ලබන සතිය නම් අනිවාර්යයෙන්ම තමන්ගේ ළඟ මේ ටියුට් එක තියෙන්න ඕන. අද අපි මේකෙන් ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරනවා. එතකොට ලබන සතියේ අපි අලුත් කොටසකට යනවා. එතකොට ඒ ටිකත් එක්ක කතා කරද්දී අපිට වැඩ ටික කරගන්න පුළුවන්. ඉක්මනට ඔය ක්‍රියාකාරකම් දෙක කරනවා විනාඩි 5ක කාලයක් දුන්නා. ඉක්මන් කරන්න. හරි අවබෝධෙන්. කිසි කලබලයක් නැහැ. ඔයාලා දැක්කා පොඩි තුවක් උස එක දැන් මේ වෙද්දි වැඩ කරන් ආපු විදිය මේ වෙද්දි අපි විශාල පාඩම් සංඛ්‍යාව කවසම් කරලා තියෙන්නේ ඉතින් අපිට කලබලයක් නැහැ මම ඉක්මනටම ඔයාලගේ කසුන් සර්ට මම ලබා දෙනවා ඔයාලත් එක්ක වැඩ කරපු කොටස් ටික සහ ඉදිරියේදී ඔබ වෙනුවෙන් plan කරපු සියලුම දේවල් අංග සම්පූර්ණව ඇතුළත් කරලා කාලසටහනක් ඉතින් නේරේ කට්ටලේ ලබා දෙනවා ඉතින් එතකොට ආයතනයක් විදියට අපි ලොකු ගමනක් භාෂාව තුලින් ඇවිල්ලා තිනවා මං වගේම තමයි අනිත් ගුරුවරුත් හරි අවබෝධයෙන් මේ සෑම විෂයයකටම සම්බන්ධ වෙලා පුතේ වැඩ ටික කරගන්න ක්‍රියාකාරකම් අංක 2 සහ ක්‍රියාකාරකම් අංක 3 කරන්න අපි 5යි 5ට ඩිස්කස් එක ආරම්භ කරනවා හරිම නියමයි පට්ට නියමයි කියලා ඉක්මන් කළා පිළිතුරු ටික සපයන්න හරි අවබෝධයෙන් ලබන සතියේ වෙද්දි නම් අනිවාර්යෙන් තමන්ගේ ළඟ තියෙන්න ඕන පුතේ print out එක ඒක නම් අංක 1 ඒක නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඉක්මංගල කරන ක්‍රියාකාරකම් අංක 2 සහ ක්‍රියාකාරකම් අංක 3 හරි ඉක්මනට කරන් හරි අවබෝධයෙන් හරිම නියමයි පට්ට නියමයි කියලා ඉක්මංගල කරන්
මං කරමු හරි අවබෝධයෙන්. තව විනාඩි දෙකක් දෙන්නම් ඉක්මන් කරන්න. ඉවරයි මොකක්ද කරන්න ඕන හෑන්ඩ් රේස් එකක් දාන්න. එතකොට සර් දන්නවා ඔයාලා වැඩ කරලා ඉවරයි කියලා. हरियाव बोधिंग मैडे करूं पुते हरियाव बोधिंग लिया लिवराय हैंड रेस से अक्दान ने तोड़ सर्दान नो आला मैडे कर लिवराय गिया ला හරි අවබෝධයෙන් ඔන්න පාඩම කතා කරා දැන් තියෙන්නේ ඔය එක්සර්සයිස් ටික කරන්න හරි අවබෝධයෙන් නිකන් කරන්නම් වාලේ වැඩ කරලා වැඩක් නැහැ ඔයාලා දකින්නවා දැන් පේපර් මේ වගේ ටියුට් එකක් එක්ක කොහොමද වැඩ කරන් යන්න ඕන කියලා ඉතින් මේ වගේ ටියුට් එකක් එක්ක වැඩ කරනවා කියලා කියන්නේ ඉතින් එසේමසේ සෙල්ලමක් නෙමෙයි හරි අවබෝධයෙන් වැඩ කරමු අපි හරි අවබෝධයෙන් ट्यूट ना लबन सती वेदी सील दिन आते तीन पुते ट्यूट ना मतिया विनाडी अद्दीना हरे इक्मां करमु हरे दैन्ना मिला वैति पुते हरे दैन बालान अच्छु पुते एकसी दहानाम विनी पिटुए क्रियाकार का मांग देकर इने पोम या करमु लिया गन्ने अच्छु पुते मा तेरुम लिया गमु में तीयने इने पोम या करमु इने पोम या करमु मम एक हरियट संबंध हरीबोधे संबंध हरी इनमे हरीम लेते मे मेपे दीलतीनो इंस्ट्रक्शन टीका मेपे दीलतीनो विस्तर की මෙතන තියෙනවා පුතේ රූප අන්නේ වට නිවර්දි වෙන විදියට ගලපන්න තමයි තියෙන්නේ. දැන් බලන්න අච්චු පුතේ 115 වෙනි පිටුවේ ඉඳන් මෙතන රූපයක් තියෙනවා. 116 වෙනි පිටුවේ රූප දෙකක් තියෙනවා. 117 වෙනි පිටුවේ රූප දෙකක් තියෙනවා. 118 වෙනි පිටුවේ තව රූපයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය රූප පහ ආශ්‍රයෙන් තමයි මෙන්න මෙතන මේ ක්‍රියාකාරකම ගොඩනංවලා තියෙන්නේ. හරීම නියමයි පට්ට නියමයි කියලා අපි යමු මොනාද මේ පාක්කටික බලන්න කියලා. හරි බලමු අපි. මුයල් වේහමහ ඕඩි හින්රදු ලියා ගන්න තේරුම හාවා වේහමහ ඕඩි හින්රදු වේගයෙන් දුවයි. හාවා වේගයෙන් දුවයි. මුයල් වේහමහ ඕඩි හින්රදු හාවා වේගයෙන් දුවයි. හරි අවබෝධෙන් හාවා වේගයෙන් දුවයි හාවා වේගයෙන් දුවයි දෙවැනි එක පුතේ ආමෙයි කඩන්දු පොහිරදු ආමෙයි කඩන්දු පොහිරදු ලියා ගන්න ඉබ්බා කඩන්දු පොහිරදු කඩන්දු පසු කර යයි හරි අවබෝධයෙන් ආමේ කඩන්දු පොහිරදු ඉබ්බා
පසු කරගෙන යයි ආමේ කඩන්දු පොහිරදු ඉබ්බා පසු කරගෙන යයි ඉබ්බා පසු කරගෙන යයි ඉබ්බා පසු කරගෙන යයි ආමේ කඩන්දු පොහිරදු ඉබ්බා පසු කරගෙන යයි බලමු අපි තුන්වෙනි එක ආමේයි බලන්න පුතේ තුන්වෙනි එක ආමේයි වෙක්ට්‍රිය ඩේ හින්රදු ලියා ගන්න ඉබ්බා ඉබ්බා ආමේයි වෙක්ට්‍රිය ඩේ හින්රදු ඉබ්බා ඉබ්බා වෙක්ට්‍රිය ඩේ හින්රදු ජයග්‍රහණයට ළඟා වෙයි ඉබ්බා ජයග්‍රහණයට ළඟා වෙයි ආමේ වෙක්ට්‍රිය ඩේ හින්රදු ඉබ්බා ජයග්‍රහණයට ළඟා වෙයි ඉබ්බා ජයග්‍රහණයට ළඟා වෙයි ඊළඟට හතරවෙනි එක පුතේ පෝට්ටි ආරම්භම් තරගය ඇරඹේ ඉක්මන් කරමු හතරවෙනි එක පෝට්ටි ආරම්භම් තරගය ඇරඹේ පෝට්ටි ආරම්භම් තරගය ඇරඹේ පෝට්ටි ආරම්භම් තරගය ඇරඹේ අන්තිම එක මුයල් ආමේ ඕට්ට පෝට්ටි හාවයිබ්බා ඕට්ට පෝට්ටි දිවීමේ තරගය මුයල් ආමේ ඕට්ට පෝට්ටි හාවයිබ්බා දිවීමේ තරගය හාවයිබ්බා දිවීමේ තරගය හාවයිබ්බා දිවීමේ තරගය හරි ඔය ක්‍රියාකාරකම් අංග දෙක ඒ විදිහට දැන් ඔයාලට රූප සටහන් වලින් රූප සටහන් වලට ගලපලා ලස්සනට කරන්න පුළුවන් අවශ්‍ය වෙන විදිහට තේරුම දුන්නා. දැන් බලමු ක්‍රියාකාරකම් අංග 3. හරි අවබෝධයෙන් බලන්න පුතේ. පින්වරුම් විනාක්කලුක්කු විඩෙයි එළදුවෝම්. පින්වරුම් විනාක්කලුක්කු විඩෙයි එළදුවෝම්. පින්වරුම් පහත සඳහන් ලියාගමු හරි අවබෝධයෙන්. පින්වරුම් විනාක්කලුක්කු විඩෙයි එළදුවෝම්. පහත සඳහන් විනාක්කලුක්කු ප්‍රශ්නවලට විඩෙයි එළදුවෝම් පිළිතුරු ලියමු පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලියමු පින්වරුම් විනාක්කලුක්කු විඩෙයි එළදුවෝම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලියමු පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලියමු හරි බලමු අපි පළවෙනි ප්‍රශ්නය වේහමාහ සෙන්ද්‍ර විරුහම් මෙදු අයියෝ හරිම ලේසි වේහමාහ සෙන්ද්‍ර විරුහම් මෙදු ලියාගම් පුතේ වේගයෙන් ගිය සතා මොකාද හරි අවබෝධය ලියාගන්න පළවෙනි ප්‍රශ්නේ තේරුම වේහමාහ සෙන්ද්‍ර විරුහම් මෙදු වේගයෙන් ගිය සතා මොකාද වේහමාහ සෙන්ද්‍ර විරුහම් මෙදු වේගයෙන් ගිය සතා මොකාද වේහමාහ සෙන්ද්‍ර මිරුහම් මෙදු වේගයෙන් ගිය සතා මොකාද වේගයෙන් ගිය සතා මොකාද වේගයෙන් ගිය සතා මොකාද මුයල් වේහමාහ ඕඩි හින්රදෝ හාවා වේගයෙන් දුවයි කවුද වේගයෙන් එතකොට ගිහිල්ලා තියන්නේ මුයල් තමයි පළවෙනි පිළිතුර එන්න ඕන ඕක නිසා තමයි කිව්වේ හොඳට පාඩමත් එක්ක සම්බන්ධ වෙලා හොඳට වැඩ ටික කරන්න කියලා. හරි අවබෝධයෙන් හොඳට වැඩ කරමු. පළවෙනි එක වේහමාහ සෙන්ද්‍ර මිරුහම් මෙදු වේගයෙන් ගිය සතා මොකාද? වේගයෙන් ගිය සතා මොකාද? බලන්න දෙවෙනි එක පුතේ මෙදුවාහ සෙන්ද්‍ර මිරුහම් මෙදු මෙදුවාහ සෙන්ද්‍ර මිරුහම් මෙදු හරිම ලේසි කොඩිතුවක්සේ ඔන්න ඕක නිසා තමයි පුතේ ඔයාලට දුන්න ටියුට් එකෙත් හයිලයිට් කරගන්න කියලා කිව්වේ ඔබට අවශ්‍ය වෙන මග පෙන්වීම දෙන්නම් හරි අවබෝධයෙන් වැඩ කරන්න ඔබටම පැහැදිලි ඇති දෙමළ භාෂාවේ ගැඹුර ඔබට පෙන්නනවා ඔබට තියෙන්නේ සර්ගේ අතින් අල්ලගෙන ලස්සනටම ජලාශයට බැහැලා දෙමළ නම් වූ ජලය හොඳට ස්නානය කරන්න හරි අවබෝධයෙන් පුතේ අපි බලමු ඊළඟ ප්‍රශ්නය මෙදුවාහ සෙන්ද මිරුහම් මෙදු සෙමෙන් ගිය
මෙදුවාහ සෙන්ඩ මිරුහ මෙදු සෙමෙන් ගිය සතා මොකාද සෙමෙන් ගිය සතා මොකාද හරි අවබෝධයෙන් ලියා ගන්න මෙදුවාහ සෙන්ඩ මිරුහ මෙදු සෙමෙන් ගිය සතා මොකාද සෙමෙන් ගිය සතා මොකාද සෙමෙන් ගිය සතා මොකාද සෙමෙන් ගිය පුතේ මුයල් මෙදුවාහ ඕඩිහින්රදු ඉබ්බා සෙමෙන් දුවයි කවුද සෙමෙන් ගිහිලා තියන්නේ ආමෙයි ඉබ්බා මුයල් කියන්නේ පුතේ හාවා පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු එන්න ඕන පුතේ මුයල් දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු එන්න ඕන පුතේ ආමෙයි බලමු අපි තුන්වෙනි ප්‍රශ්නය වෙට්ටි අඩෙයින්ද මිරුහම් මෙදු වෙට්ටි අඩෙයින්ද මිරුහම් ජයග්‍රහණයට අඩෙයින්ද මිරුහම් මෙදු ළඟා වුණු සතා මොකාද ජයග්‍රහණයට ළඟා වුණු සතා මොකාද හරි අවබෝධයෙන් ලියන්න වෙට්ටි අඩෙයින්ද මිරුහම් මෙදු ජයග්‍රහණයට ළඟා වුණු සතා මොකාද 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 බලන්න මෙන්න මේ පිටුව ඔය බලන්න ආමේ වෙට්‍රි අඩේයි හිරදු කවුද ජයග්‍රහණේ ළඟ වෙච්ච සතා ආමේයි තමයි පුතේ ජයග්‍රහණයට ළඟ වෙලා තියෙන්නේ ආමේයි තමයි ජයග්‍රහණයට ළඟා වෙලා තියෙන්නේ ආමේයි ඉබ්බා හරි අවබෝධෙන් හරි හරි ඔන්න ඔය ප්‍රශ්න ටිකටත් ඔන්න ඔය ක්‍රියාකාරකම් දෙකත් අපි දැන් කරා දැන් ගන්න පුතේ ටියුට් එක හරි ටියුට් එකේ දෙවනි ප්‍රශ්නය බලමු පුතේ ටියුට් එකේ දෙවනි ප්‍රශ්නය ටියුට් එක නැති අය අංක දාලා පිළිතුරු ටික ලියා ගන්න ටියුට් එක print out එකක් අරගෙන පිළිතුරු ටික ලියන්න ඕන හරි අවබෝධෙන් බලමු දෙවනි ප්‍රශ්නය පින්වරුන් තමිල් වාක්‍යයන්ගලිල් සිංහල එළදුවෝම් බලන්න පුතේ පින්වරුන් තමිල් වාක්‍යයන්ගලිල් පහත සඳහන් තමිල් වාක්‍යයන්ගලිල් දෙමළ වාක්‍ය හරි අවබෝධෙන් ලියා ගන්න පින්වරුම් තමිල් වාක්‍යයන්ගලින් සිංහල සිංහල තෙළුදුවෝම් හරි අවබෝධෙන් පහත සඳහන් දෙමළ වාක්‍ය සිංහලෙන් ලියන්න සිංහලෙන් ලියමු එළුදුවෝම් ලියමු පහත සඳහන් දෙමළ වාක්‍ය සිංහලෙන් ලියමු පහත සඳහන් සිංහල වාක්‍ය පහත සඳහන් දෙමළ වාක්‍ය සිංහලෙන් ලියමු පින්වරුන් තමිල් වාක්‍යයන්ගලින් සිංහල තෙළදුවෝම් පහත සඳහන් දෙමළ වාක්‍ය සිංහලෙන් ලියමු බලමු පළවෙනි එක පොතේ පෝට්ටි ආරම්භම් ලියා ගන්න තරංගය ඇරඹේ පෝට්ටි ආරම්භම් තරංගය ඇරඹේ පෝට්ටි ආරම්භම් තරංගය ඇරඹේ හරි අවබෝධයෙන් ලියා ගන්න ටියුට් එක print out එකක් ගත්තේ නැති අය එක කටුවැඩ පොලේක ලියා ගන්න එතකොට ටියුට් එක ගත්තට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් print out එකක් ගත්තම අදම පුළුවන් නම් අදම ගන්න පන්ති ඉවර වෙලා පුතේ පහමාට ක්ලාස් එක ඉවරයිනේ අදම පුළුවන් නම් print out එකක් ගන්න හේතුව මේක කල් දාන්න එපා ඔයාලා දැන් දෙමළ කියන විෂය කොඩි තුවක් උස ඔයාලත් එක වැඩ කරන්න ගත්ත දවස් ඉඳන් ඔයාලට කැමති විෂයක් ඔයාලට පත් කරලා තියෙනවා ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න කොයි වෙලාවකවත් ඒක අහක යන්න දෙන්න එපා නිකරුණේ විනාශ වෙන්න දෙන්න එපා ඒක ලොකුම ලොකු අපරාධයක් හරිම අවබෝධෙන් බලමු දෙවැනි එක මුයල් වේහමාහ ඕඩිහිරදු මුයල් වේහමාහ ඕඩිහිරදු ලියා ගම් පුතේ හාවා වේහමාහ ඕඩිහිරදු වේගයෙන් දුවයි මුයල් වේහමාහ ඕඩිහිරදු හාවා වේගයෙන් දුවයි හාවා වේගයෙන් දුවයි හාවා වේගයෙන් දුවයි
හාවා වේගයෙන් දුවයි තුන්වැනි එක බලන්න පුතේ ආමේයි මෙදුවාහ ඕඩි හිරදු ආමේයි ඉබ්බා හරි අවබෝධයෙන් ලියා ගන්න ආමේයි මෙදුවාහ ඕඩි හිරදු ඉබ්බා සෙමෙන් දුවයි මෙදුවාහ ඕඩි හිරදු සෙමෙන් දුවයි ඉබ්බා සෙමෙන් දුවයි मेदुवाह ओढ़ी हिरदो सेमेन दुआई इब्बा सेमेन दुआई इब्बा सेमेन दुआई इब्बा सेमेन दुआई हतरवेनी के पुते मुयल नित्तिरे सेई हिरदु उतना पोटा खादा गन्नो ना पुते तित्तिरे ने वे पुते नित्तिरे मुयल नित्तिरे से हिरदो लिया गन्ने हावा निदागानी से हिरदो निदागानी नेता निदाई हम लिया गन्न तामत सरला है मुयल नित्तिरे से हिरदो हावा निदाई मुयल नित्तिरे से हिरदो हावा निदाई हावा निदाई हावा निदाई बलाना पासे नहीं क्या मुयल तिरुम्बिक पार किरदो मुयल तिरुम्बिक पार किरदो दिया काम पुते हावा तिरुम्बिक पार किरदो हैरीला बालाई तिरुम्बिक पार किरदो हैरीला बालाई मुद्दे टा बलाना तिरुम्बिक पार किरदो हैरी बालाई हावा हरी बालाई हावा हरी बालाई हावा हरी बालाई हायवेनी एक बालने आमे कड़ंदु पोहिरदु आमे कड़ंदु पोहिरदु इब्बा कड़ंदु पोहिरदु पासु करगेन याई इब्बा पासु करगेन याई इब्बा पासु करगेन याई इब्बा पासु करगेन याई हरे इलाग बिटू पहला का निकमंड है बाला ना हाथ पे नी वाक्य හත්වෙනි වාක්‍ය ආමේ වෙට්ටි අඩේ හිරදු ආමේ වෙට්ටි අඩේ හිරදු ඉබ්බා හරි අවබෝධයෙන් ලියා ගන්න ආමේ වෙට්ටි අඩේ හිරදු ඉබ්බා ජයග්‍රහණයට ළඟා වෙයි වෙට්ටි අඩේ හිරදු ජයග්‍රහණයට ළඟා වෙයි ඉබ්බා ජයග්‍රහණයට ළඟා වෙයි आमे वेट्री अडे हिरदु इब्बा जायग्रहणे अटे लंगावे इब्बा जायग्रहणे अटे लंगावे इब्बा जायग्रहणे अटे लंगावे हरी अवबोधिं पुते हरी अवबोधिं बलान पुते अटवेनी एक वेहमाह सेंद्र विरुहं मुयल लिया गन पुते वेहमाह सेंद्र मिरुहं मुयल लिया गमो वेगयेन गिय सता हावा पोड्डक मिरुहं कियन कोटा रायन्न पोड्डक वरदिला तीना पुते टाइप सेटिंग वाला पोडी गटलुवाक वेहमाह सेंद्र मिरुहं मुयल वेगयेन गिय सता हावा ओन्न क्रियाकारक अंक तुनट अदाल पिलितुरु टिक तमाई ओन्नोय अंतिम वाक्य वलिन दाला तियेन्ने बलन्न अच्चु पोते එකසිය දහනම් මිනිපිටුවේ ක්‍රියාකාරකම් අංක 3ට අදාළ පිළිතුරු ටික තමයි මෙන්න මේ ප්‍රශ්න 3ට අදාළ පිළිතුරු ටික තමයි මෙන්න මෙතන 8 වෙනි වාක්‍ය 9 වෙනි වාක්‍ය 10 වෙනි වාක්‍ය විදියට දාලා තියෙන්නේ හරීම නියමයි පට්ට නියමයි කියලා තේරුම් ටික අපි ලියාගමු වේහ වේහමාහ සෙන්ද මිරුහම් මුයල් වේගයෙන් ගිය සතා හාවා වේගයෙන් ගිය සතා හාවා නමවෙනි එක මෙදුවාහ සෙන්ද්‍ර මිරුහම් ආමේයි
සෙමෙන් ගිය සතා ආමේ කියන්නේ පුතේ ඉබ්බා මෙදුවාහ සෙන්ර විරුහ මාමේයි සෙමෙන් ගිය සතා ඉබ්බා සෙමෙන් ගිය සතා ඉබ්බා මෙදුවාහ සෙන්ර විරුහ මාමේයි සෙමෙන් ගිය සතා ඉබ්බා සෙමෙන් ගිය සතා ඉබ්බා අන්තිම එක පුතේ වෙට්‍රියඩෙයින්ද විරුහ මාමේයි ලියා ගන්න ජයග්‍රහණයට ළඟා වුණු සතා ආමේ කියන්නේ ඉබ්බා ජයග්‍රහණයට ළඟා වුණු සතා ඉබ්බා ජයග්‍රහණයට ළඟා වුණු සතා ඉබ්බා ජයග්‍රහණයට ළඟා වුණු සතා ඉබ්බා ඔන්න අපි ටියුට් එකෙත් අද දුන ටියුට් එකෙත් ක්‍රියාකාරකම් දෙකක් සාකච්ඡා කරා දැන් ගන්න පුතේ අච්චුපොත අච්චුපොතේ පෙල්ල ගන්න 120 වෙනි පිටුව හරි අවබෝධෙන් 120 වෙනි පිටුව පෙල්ල ගන්න 120 වෙනි පිටුව පෙල්ල ගන්න පුතේ හරි බලමු ඔය බලන්න මිරුහංගල් ලියා ගන්න මාතෘකාව සිව්පාවෝ නැත්තම් සිව්පාවන් ලියා ගන්න මිරුහංගල් කියන්නේ සිව්පාවන් හරි අවබෝධෙන් මිරුහංගල් සිව්පාවන් මිරුහංගල් සිව්පාවන් පුතේ හොඳට මතක තියාගන්න විභාගයේදී ඔබට අහන්න පුළුවන් ප්‍රශ්නයක් ඒ ආකාරයෙන්ම පොඩි දුවක් උස ටියුට් එකේ ප්‍රශ්නයක් නිර්මාණය කරලා තියෙනවා මම ටියුට් එකක් පෙන්වන්නම් හරිය අවබෝධයෙන් බලා ගන්න ටියුට් එකෙත් බලන්න මෙන්න මේ ප්‍රශ්නය ෂොට්ටලේ උරත්තු ආසිප්පෝම් කියන ප්‍රශ්නය පුතේ මෙන්න මේ සත්තු මිරුහංගල් කියන කොටස ආශ්‍රයෙන් තමයි පොඩි දුවක් උස මේ ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ ඉතාමත්ම වැදගත් අපිට අගාලා බලමු අච්චු පොතේ මෙන්න මේ 120 පිටුවේ තියෙන සතුන්ගේ නම් ටික හරිය අවබෝධෙන් බලන්න පුතේ මේ බලන්න කළු අකුරින් දාලා තියෙනවා මේ බලන්න සර් හයිලයිට් කරන්නම් බලන්න පින්වරුම් පඩංගලේ අවදානි ෆෝම් ලියා ගන්න පහත දී ඇති පින්තූර වලට පින්වරුම් පඩංගලේ අවදානි ෆෝම් පහත දී ඇති පින්තූර වලට අවදානි ෆෝම් අවධානය යොදමු පහත දී ඇති පින්තූර වලට 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 අවධානය යොදමු හරි අවබෝධෙන් පහත දී ඇති පින්තූර වලට අවධානය යොදමු බලන්න පුතේ ෂොට් හලේ උරත්තු ආසිප්පෝම් වචන හඬ නගා කියවමු පහත සඳහන් පින්තූර වලට අවධානය යොදමු ෂොට් හලේ උරත්තු ආසිප්පෝම් වචන හඬ නගා කියවමු වචන හඬ නගා කියවමු වචන හඬ නගා කියවමු පින්වරුම් පඩංගලේ අවදානිප්පෝම් පහත දී ඇති පින්තූර වලට අවධානය යොදමු ෂොට් හලේ උරත්තු ආසිප්පෝම් වචන හඬ නගා කියවමු වචන හඬ නගා කියවමු බලන්න පුතේ පළවෙනි වචනය කරඬි කියන්නේ වලසා හරි අවබෝධෙන් ලියා ගන්න කරඬි කියන්නේ වලහා නැත්නම් වලසා කරඬි කියන්නේ වලහා කරඬි කියන්නේ වලහා දෙවැනි එක පුතේ පුලි කියන්නේ කොටියා පුලි කියන්නේ කොටියා පුලි කියන්නේ කොටියා ඔය වචන ටික හොඳට අහගන්න මම පාඩම කර පටන් ගද්දිම මුලිනුත් කිව්වා අපේ දරුවන්ට කොහොමද සර් එක්ක වැඩ කරන් යන්නේ දැන් මේ අලුත් සිස්ටම් එකට ටියුට් මාර්ගෙන් ඒක නිසා හොඳට වචන පිළිබඳ අවබෝධය ඔයාලගේ ඔළුවේ තියාගන්න ඒක ඉතාමත් වැදගත් ඒ හොඳ ප්‍රතිඵලයකට යන්න බලමු අපි තුන්වෙනි වචනය යානේ අලියා
යානෙයි අලියා ඊළඟට කුදිරෙයි අශ්වයා කුදිරෙයි අශ්වයා කුදිරෙයි අශ්වයා කුදිරෙයි අශ්වයා ඊළඟට පුතේ මුයල් කියන්නේ හාවා මුයල් කියන්නේ හාවා මුයල් හාවා කළුදෙයි කියන්නේ බූරුවා මුයල් හාවා කළුදෙයි කියන්නේ බූරුවා කළුදෙයි කියන්නේ බූරුවා කළුදෙයි කියන්නේ බූරුවා ඊළඟට පශු කියන්නේ පුතේ එළදෙන මාඩු කියන්නේ ගවයා නමුත් ඔතන තියෙන්නේ එරුමෙයි ගොඩක් ප්‍රසිද්ධ පාසල් වල ගුරුවරු පවා ඔතෙන්ට දීලා තියෙන පුතේ හොඳට මතක තියාගන්න මී ඔතෙන්ට දීලා තියෙන්නේ ගවයා නැත්තම් හරකා කියලා ඒක වැරදි පුතේ පශු කියන්නේ එළදෙන ගවයා නැත්තම් හරකට කියන්නේ පුතේ මාඩු එරුමෙයි කියන්නේ මී හරකා ලියාගන්න එරුමෙයි මී හරකා ඊළඟට සිරුත්තේයි කියන්නේ දිවියා සිරුත්තේයි දිවියා සිරුත්තේයි දිවියා ඊළඟට කුරන්ගු කියන්නේ පුතේ වඳුරා කුරන්ගු කියන්නේ වඳුරා කුරංගු කියන්නේ වඳුරා ඊළඟට පාම්බු කියන්නේ නයා නැත්තම් සර්පයා සර්පයා කියලා ලියාගන්න පාම්බු කියන්නේ සර්පයා පාම්බු කියන්නේ සර්පයා ඊළඟට පන්රි කියන්නේ ඌරා පන්රි කියන්නේ ඌරා අන්තිම එක නරි කියන්නේ පුතේ නරියා නරි කියන්නේ නරියා නරි කියන්නේ නරියා හරි දැන් පෙල්ල ගන්න පුතේ අද ඔයාලට දුන්න ටියුට් එක පුතේ ඔය ටියුට් එකේ තියෙනවා වචන 15ක් ඒ තමයි සිව්පාවන් 15 දෙනෙක්ගේ නම් තියෙන්නේ ඔන්න ගෙදරට වැඩක් තියෙනවා පුතේ ඔයාලට හරීම අවබෝධයෙන් වැඩ ටික කරන්න විතරයි තියෙන්නේ ඔන්න ඔය මිරුහංගල් කියන කොටස අපි දැන් අච්චි පොතේ 120 වෙනි පිටුවේ සිද්ධාන්ත කොටස කතා කරා ඔයාලට ගෙදරදී ඔය ටියුට් එකේ තියෙන ඔන්න ඔය ක්‍රියාකාරකම ලස්සනට කරන්න පුළුවන් හරි අවබෝධයෙන් ලබන සතියේ අනිවාර්යෙන් ටියුට් එක print out එකක් අරන් සම්බන්ධ වෙන්න මේ පාඩමේ ව්‍යාකරණ කොටස හැරෙන්න අනෙත් සියලුම දේවල් අපි ලබන සතියේ කතා කරලා මේ පාඩමටත් අපි අවසානයක් ලබා දෙනවා එහෙනම් පුතේ අද අපි පාඩම නතර කරමු ඔබත් එක්ක සිව්පාවන් සම්බන්ධව සහවා නිවිද රසාස්වාදයෙන් දෙමළ ඉගෙන ගන්න ඔබට මඟ පෙන්වමු මම ඔබේ ආදරණීය දෙමළ ගුරුතුමා मुन्मणि सरण सियलुदेना पारिश्रमिंग सियलुदेनाट बुद्ध सरण।